අයිබුවන් Apple Kade නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට අපි හැමදාම කියන වගේ අපේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ළඟම තියෙන bell එකත් click කරලා තියාගන්න ඒ වගේම අපේ වීඩියෝ හොඳයි කියලා හිතුනොත් එහෙම යාළුවන්ට බලන්න share කරන්න ඒක තමයි අපි වෙනුවෙන් කරන්න තියෙන ලොකුම ආයෝජනය අපි වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සහයෝගය ඕක තමයි ඉතින් අපි ඉල්ලන්නේ ඒක අපි අපේ කතාබහට මෙන්න මේ විදිහට අපි ප්‍රවිෂ්ඨ වෙමු අපි 2500ක් 2500 ගානක් අපේ පුරාජයනුව කතා කරන රටක්. එතකොට අපි හැමදාම පන්සලේ බණ අපට ඇහෙන රටක්. එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ලවු ස්පීකර් දාලා ආගම ඇහෙන රටක්. එතකොට පස්වේල පල්ලිවල ආගම ඇහෙන රටක්. එතකොට හින්දු කෝවිල්වල වතාවත් දකින ඇහෙන රටක්. එතකොට අපි අපේ රට අපි හැමදාම දේශපාලකයන්ට හැමදාම අපි දොස් කියනවා අපි ඒක ටික අකටයුතුකම් අපි ඇත්තටම හැමදාම බලනවා දකින්නවා ඒවා අපි කතා කරනවා එතකොට අපේ මගේ හොඳම යාළුව මේ ළඟදී ලංකාවට ගිහිල්ලි වෙලා ආවා එතකොට ඒ ලංකාවට ගිහිල්ලි ඇවිල්ලිවල කතා කරපු මාත් එක සිද්ධියක් මට ගොඩාරයක් හිතට වැදුණා ඒ සිද්ධිය තමයි මම ඔයාලත් එක්ක අදාරන් ඉන්නේ ඇත්තටම අපි මේවා අපේ මේ සමාජය දැන් සුවපත් කරගෙන යන වැඩේදී දේශපාලකයන් හැමදාම ඒ කට්ටියගේ වැඩ කොටස ඒ කට්ටිය අපි මේ විදිහට හේතු ගන්නවල මේ විදිහට බිත්තියට හේතු කරලා කියද්දි අපේ සමාජයට යම්කිසි දේවල් අපිට කියලා දෙන්න ඕනේ ඒ තැන් අපි හරි ගස්ස ගන්න ඕනේ ඒ තැන් හරි ගස්සගෙන අපි ඉදිරියට යන්න ඕනේ ඒක තමයි අපි වෙන්න ඕනේ මොකද අපි හැමදාම අපිට බෑ පල්ලෙහාට වෙලා ඉන්න අපි හැමදාම ලින් ගෙම්මැඩිය වගේ වෙලා ඉන්න බෑ අපිට අපි ලෝකේ දකින්න ඕනේ ලෝකේ කියවන්න ඕනේ එතකොට ඒ ලෝකේ කියවද්දිවත් අපිට යම්කිසි කරුණු අපේ රටට හොඳයි කියලා හිතනවා නම් ඒව ගලප ගන්න ඕනේ ඒ වගේ තමයි අපි දැන් මේ වගේ ප්‍රශ්නවලදී අපි කොහොමද අපි ඒ ලෝකෙන් ආදර්ශ ගන්න කියලා කල්පනා කරනවා. එතකොට ඒ මගේ යාළුවා ඇවිල්ලා මාත් එක්ක කියපු කරුණත් එක්ක අපි මම දැන් ඉන්නේ ඉතාලිය නිසා මම මේ රටෙන් ආදර්ශ අරගෙන මම ඔයාලට දෙන්නම් ඒව මාත් එක්ක එකඟයි කියලා හිතනවා නම් ඇත්තටම ඒව අපි ඉස්සරහට ගෙනියන්න ඔයාලත් ඔයාලගේ සමාජ කතිකාවත කරන්න ඒක තමයි වෙන්න ඕනේ. හරිද? එතකොට මේ ළඟදී මගේ හොඳම යාළුවා මෙහි ඉන්න ඔහු ලංකාවට ගියා. එතකොට ලංකාවට ගිහිල්ලා ඔහුගේ ගෙදර වැඩ කටයුතු වගේ කර ඉන්න අතරතුර එකපාරට ලොකු සද්දයක් ඇහිලා තියෙනවා. ඒ සද්දය ඇහුනට පස්සේ ඔහුත් එක්ක හිටපු මේෂන් බාස්ලා ඊට පස්සේ අනිකුත් සියලුම දෙනා එකපාරට පාට දුවගෙන ඇවිල්ලා තියෙනවා. පාට දුවගෙන ආවට පස්සේ එක පැත්තකින් ආපු ත්‍රිවිල්ලයත් එක පැත්තකින් ආපු කායකත් හැප්පිලා ඉඳන්දි. එතකොට ඒ හැප්පුණාට පස්සේ කායකේ මිනිස්සය නිකන් ලොකු ගමක් තමන්ට හිතෙන්නේ නැතිනේ. ඒ මිනිස්සය කරද්දී එකපාරට බැහැපු ගමන අර ත්‍රිවිල් එකේ ආපු කොල්ලට කණ්ඩ ගහගෙන තමයි මොකටද මගේ වාහනේ හැප්පුවේ කියලා ඒ විදිහට කණ්ඩ ගහගෙන තමයි බැහැලා තියෙන්නේ. එතකොට ඒ ත්‍රිවිල් එකේ කොල්ල මෙන්න මට ගහනවා කියලා කියනකොට මේ අපේ මගේ යාළුවගේ ඒ අවට හිටපු සෙනඟ ගිහිල්ලිවල එතන ඒ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. හරිද? විසඳනකොට ඔහු කර දේ ටග්ගල ත්‍රිවිල් එකේ කොල්ල කතා කරලා කියලා තියෙනවා. අනිත් කට්ටියට මෙන්න මෙහෙම මට ගැහුවා කියලිවල ටග්ගල එයාගේ යාළුවන්ට කතා කරලා කියන්නේ නැති. එතකොට යාළුවට කියලිවල අර මගේ යාළුවත් ඒ අවට හිටිය කට්ටියත් ඒ ප්‍රශ්නේ විසඳලිවල දැන් ඒ කාර්කාරයත් මේ ත්‍රිවිල් එකේ කට්ටියත් දෙපැත්තට කරානේ. දෙපැත්තට ගාන පස්සේ ඒ කාර්කාරය සෙනිකව ගිහිල්ලා තියෙනවා. ඉතින් මොකක් හරි දෙයක් එයාට හිතෙන්නේ නැති එයා ටග්ගල ගිහිල්ලා. ගියාට පස්සේ ටික වෙලාවක් යනකොට ආවලු ත්‍රිවිල් දෙක උදත් පුරවගෙන ඔහුගේ යාළුව කට්ටියක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දැන් මම දැන් ඉතාලි වලින් ඔයාලට ආදර්ශයක් දෙන්න. හරිද? යම් කිසි වාහන දෙයක් හැප්පුණා නම් එතන පාර මාක් කරා. ඊට පස්සේ මාක් කරලා පොලිසියට කතා කරන්න ඕන නම් පොලිසියට කතා කරා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකට කතා කරන්න ඕන ඉන්ෂුරන්ස් එකට කතා කරා. දෙන්න කතා කරගන්න. ඔයාට මෙන්න මගේ ඩොකියුමන්ට් එක මෙන්න ඔයාගේ ඩොකියුමන්ට් එක මගේ ඩොකියුමන්ට් එක ඩ්‍රයිවිං ලයිසන් එක ෆොටෝ එකක් ගහගන්න. එතකොට එයාගේ වාහනේ නම්බර් ප්ලේට් එක ෆොටෝ එකක් ගහගන්නවා. ඊට පස්සේ අනිත් එක්කෙනාගේත් ඒ විදිහට දෙගොල්ල කරගන්නවා. අපේ ඉන්ෂුරන්ස් කම්පැනි දෙකෙන් අපි මේ දේ කරගමු කියලා වල ඒ කට්ටිය එතෙන්දි සාකච්ඡා කරගත්තා. සාකච්ඡා කරගෙන වාහන දෙක පාරේ බ්ලොක් එක අයින් කළිවල වාහන දෙක අයින් කරා. ඒ ප්‍රශ්නේ ඉවරයි. මොකද අපේ රටෙත් ඒ විදිහටම ඉන්ෂුරන්ස් ක්ලේම් කරන සෑම ඉන්ෂුරන්ස් කම්පැනි තියෙනවා. එතකොට අපේ වාහනයක් එළියට දාන්න බෑ ඉන්ෂුරන්ස් කම්පැනි එක. එතකොට ඇයි අර කාකාරයා බිමට බැහැලිවල අර මිනිස්සුගේ කම්මුල්ට ගැහුවේ?
කම්බුලට ගහන්න අවශ්‍ය නැහැනේ. හරිද? එතකොට ඒ කම්බුලට ගහපු නිසානේ අපි ප්‍රශ්නයක් ඇති කරගන්නේ. එතකොට අපි කම්බුලට ගහන්න නැතුව බහැපු ගාන මල්ලි ඔයත් ආව හදිසි මොකක් හරි ගමනක් යන්න වෙන්නේ නැති. මමත් ආව මල්ලි අපි ඇක්සිඩන්ට් එකක් වුණා. අපි දෙන්නට ඉන්ෂුරන්ස් දෙයක් තියෙනවනේ. අපි ඉන්ෂුරන්ස් දෙකට කතා කරමු. නැත්නම් ඔයාලට පොලිසියට කතා ගන්න ඕනද? මෙන්න මගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ කොපිය. මෙන්න මගේ මේ ෆෝන් නම්බර් එක. මේ අයියා ඔයාගෙත් නම්බර් එක දෙන්න. එහෙම කියලිවල ඒ දෙගොල්ලෝ කතා කරගෙන මේ නම්බර්ස් දෙක මාරු කරගෙන පොලිසියට කතා කරන්න පොලිසියට කතා කරගෙන ඉන්ෂුරන්ස් කම්පැනි වලට කතා කරන්න ඉන්ෂුරන්ස් කම්පැනි වලට කතා කරලා ඉවරලා මේ ප්‍රශ්නේ සුහදව බේරගත්න නම් අතන අර අර කොල්ල කතා කරලා ඉවරලා කියන්නේ නැහැ ඔහුගේ යාළුවන්ට කඩුපොළු අරගෙන ත්‍රිවිල් දෙයක් අර වරෙන් කියලා. හරිද? මෙයාට අවශ්‍ය නැහැ එතෙන්දී මේ අර අර ළමයට කන්ට ගහන්න. එතකොට මෙන්න මේ වගේ තැන් අපි හදාගන්න ඕනේ නැද්ද? ඒක නිසා තමයි කියන්නේ අපි සමාජය සුවපත් කරන්න ඕනේ කියලා. අපිට අවශ්‍ය නැහැ කාගවත්. දැන් ඉන්න කවුරුවත් ඔයා වුණත් මම වුණත් කාගෙන්වත් ගුටි කන්න කැමති නැහැනේ. එතකොට මම ගුටි කන්න කැමති නැත්නම් අපි කරන්න ඕනේ මොකද්ද? අනිත් එක්කෙනත් ඒ විදිහටම ගුටි කන්න කැමති නැහැ කියලා අපි හිතන්න ඕනේ. එතකොට එහෙම හිතලිවල සමාජයේ හැමදෙස්සෙම මම කැමති නැත්නම් මම අනිත් මනුස්සයත් ඒ දෙයට කැමති නැහැ කියන තැන ලැබිලිවල ඒව අපි මම ඒකයි ඉස්සල්ලත් කිව්වා අපි බණ අහනවා හැමදාම අපිට පන්සලේ බණ ඇහෙන්න සලස්සලා තියෙනවා. එතකොට කෝවිලේ අපිට අපිට ඒ පූද පූජා දකින්නවා. ඊට පස්සේ පල්ලිවල පස්වතාව ඒ ආගම කියනවා ඇහෙනවා. එතකොට ක්‍රිස්තියානි පල්ලිවල අපිට ඒ ආගම කියන දේවල් ඇහෙනවා. අපි මේ තරම් සුහදශීලී රට මේ තරම් ලෝකෙට අපි තරම් මිත්‍රත්වයේ හස්තය දික් කරන්න පුළුවන් රටක් ලෝකේ නැහැ. හරිද? එතකොට ඒ තරම් බෞද්ධ ආගමකින් පරිපූර්ණ වුණ රටක් අනිත් ආගම් වලින් දස්සන්ට පරිපූර්ණ රටක් අම්මට අම්මා කියලා ආදරෙන් කතා කරන රටක් ගුරුවරයාට ගුරුවරයා කියලා ආදරෙන් කතා කරලා දන ගහලා ටවුන් එකේදී හම්බුනත් වඳින රටක්. එතකොට අපි ඒ විදිහින් ඉඳලිවල මේ රටවල් වල දැන් මේ රටවල් වල ගුරුවරුන්ට කතා කරන්නේ තම ගුරුවරයාගේ නම කියලා. එතකොට අපි ඒ තරම් සමාජ හොඳ පසුබිමක හැදිච්ච රටක ඇයි මේ විදිහට මේ වෙන්නේ? ඒක නිසා අපි පොඩි පොඩි දේවල් වලින් තමයි අපි මේ ඇනගන්නේ. ඒක නිසා අපි මෙන්න මේ දේශපාලන අපසරිය අපි මේ හදාගන්න ගමන් අපේ පවුල් පසුබිම අපේ සමාජ පසුබිම අපි හැමදේම අපි හදාගන්න ඕනේ. අපි හදාගන්න නැතුව ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ? නිකන් මේ පොඩි ප්‍රශ්නයකට නිකන් මිනි මරා ගන්නවා. ඒක නිසා අර මගේ යාළුවා අවසානට ඒ තමන්ගේ දරුවට කියලා ඇවිල්ලා තියෙන්නේ පුතේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම එතෙන්දි කියන්න අනේ අංකල් අනේ අයියේ මට සමා වෙන්න. මගේ අතින් වරදක් වුණා ඒක නිසා තමයි මේක වුණේ මට සමා වෙන්න. මොකද්ද මං කරන්න ඕනේ? මෙන්න මේ විදිහට කළා. ඒ මිනිස්සේ යුරෝපේ දැකලා තියෙන නිසා තමන්ගේ දරුවට කිව්වා. මං දැන් මං මගේ මේ වීඩියෝ ගහන මං දෙමෝපියන්ට කියනවා මගේ දැන් මම වැඩිපුරම කතා කරන දැන් තරුණ තරුණියන්ට තමයි මේ සමාජ දේශපාලන වටපිටාව වෙනස් කරගන්න මම සමාජයේ කතා කරන්නේ වැඩිපුර තරුණ තරුණියන්ට. ඒක නිසා මගේ කොල්ල කෙල්ලන්ට කියනවා දැන් අපි ආකල්පමය වෙනසක් ඇති කරගමු. මේව අපි වෙනස් කරගමු. මේව වෙනස් කරගන්න නැති වුණොත් එහෙම අපිට ඉස්සරහ ගමනක් යන්න බෑ. ඒක නිසා අපි මේ සමාජය සූපත් කරගෙන යන ගමන් අපේ මෙන්න මේ වගේ ආකල්ප ඇටිටියුඩ් වෙනස් කරගෙන අපි හොඳ සමාජ පසුබිමක් හරිගස්සගමු. ඒකෙන් තමයි මම පෞද්ගලිකව ඒ විදිහට කැමති නැත්නම් අනිත් මනුස්සයත් ඒ විදිහට කැමති නැහැ කියන ඒ න්‍යාය අපේ ඇඟට ඇතුල් කරගමු. අපි ඒ විදිහට ඇතුල් කරගෙන අපේ මේ සමාජය සූපත් කරගමු. ඒක තමයි වෙන්න ඕනේ. දේශපාලනේ අපි මේ 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 ඉන්න සර්කල් එක අයින් කරගන්න කතිකාවතක් ගෙනියනවනේ. එතකොට ඒ කතිකාව තුලනේ අපි මේ මහින්ද රාජපක්සලා රනිල් වික්‍රමසිංහලා සජීව ප්‍රේමදාසලා හොඳ නැහැ කියලා කියන්නේ. එතකොට අපේ තියෙන හොඳ නැති ගතිත් අපි අයින් කරගන්න ඕනේ. ඒක නිසා හරි. මම දැන් කතා ගන්නෙ මගේ මේ කොල්ල කෙල්ලන්ට. ඒක නිසා අපි ක්‍රම වෙනස් කරගමු. අපි ක්‍රම වෙනස් කරගෙන වෙලා අපි මේ සමාජය සුවපත් කරමු. අපි සමාජය සුවපත් කරලා හොඳ සාමූහිකව අපිට එක්කහු වෙලා හොඳ ගමනක් යන්න පුළුවන් සමාජ වපසරියක් හදාගන්න නම් අපි මෙන්න මේ විදිහට එක එක දේවල් හදාගන්න ඕනේ. ඒක නිසා තමයි අද මම මේක ටාගට් කළා. මේ අද මාතෘකාව කරේ. ඒක නිසා අපි සමහර තැන්වලදී අපි නිකන් කිපෙනවා. ඒක නිසා අපි මේ කිපෙන වලින් අයින් වෙලා අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට අපි දැන් අර ඉස්සෙල්ලා ළඟදිත් කතා කරා මේ කොටුවේ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ කරලිවල අර ළමයා යුනිවර්සිටි එකට ගිහිල්ලිවල ගහගන්න ගිහි ප්‍රශ්නයක් නිසා අද ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අවසාන දෙමව්පියන්ටත් තමන්ගේ තනතුරු අතාරින්න වුණා. ඒක නිසා අපි මෙන්න මේ වගේ තැන් නැතුව අපි හැමතිස්සෙම සුහදශීලීව කතා කරලා
අපේ මගේ ඇතුණු වරදක් වුණා, ඔයාගේ ඇතුණු වරදක් වුණා. ඒක නිසා අපි මේ අවශ්‍ය තැන් වලින් ඒ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් තැන් වලට කතා කරලා ඒ ප්‍රශ්නේ අපි විසඳගමු කියන තැනට එන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඒක නිසා වැඩි මේ වීඩියෝ එක දික් කරන්න කැමති නැහැ. මොකද මම මට සමාජයට පණිවිඩයක් දෙන්න ඕනා. ඒ පණිවිඩේ මං ආවා කියලා වෙල විශ්වාස කරනවා. ඒක නිසා අදට Apple කඩේ නුවණ ගිහිල්ලා එන්න. මේ වගේ හැමදාම දේශපාලනේ කතා කරලත් බෑ. කොල්ලනේ කෙල්ලනේ අපි අපේ සමාජය සූපත් කරන්න නම් අපි මෙන්න මේ වගේ දේවලුත් ගේන්න ඕනේ. ඒක නිසා හොඳට ඉන්න, තම ප්‍රශ්නයක් निराකරණය කරගන්න අපි ඊට වඩා බුද්ධිවන්ත කල්පනා කරමු. ඒ වගේ දේවල් වලට නිකන් කිපෙන්න එපා, සමාජය තරහ කරගන්න එපා. සමාජයේ ඔක්කොම අපි එක මිනිස්සු කියලා හිතලා අපි ගමනක් යන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න නුවණ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අයබෝන්.